රසායනික ද්‍රව්‍ය ඇතුළු රූප ලාවණ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී බහලුම් 1486ක් සමග කොළඹ වරායට ඔබෙන් වූ මොහොදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව මේවන විට 180ක් පමණ මොහොදුබත්ව අවසන් නෞකාව ගිනි ගැනීමෙන් පසු නෞකාවෙන් මොහොදට එක් වූ ප්ලාස්ටික් කැට වෙරළට ගොඩගසා මෙරට වෙරළ තීරයට විශාල ලෙස හානි සිදු වුණා වෙරළට ගොඩගසාගෙන ආ ප්ලාස්ටික් කැට ඉවත් කිරීමේ මෙහෙයුම් මේවන විටත් ක්‍රියාත්මක අතර එම ප්ලාස්ටික් කැට හේතුවෙන් මෙරට වෙරළට සිදු වූ හානිය යලි යථා තත්ත්වයට පත් කර ගැනීමට වසර ගණනාවක් ගත වනු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනුමාන කරන්නේ පසුගිය දා මෙම නැවෙහි හිමිකාර සමාගම වූ එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු සමාගම මෙන්ම නැවෙහි රක්ෂණ සමාගම මෙරට පරිසරයට සිදු වූ හානියට මූලික වන්දි ලබා දීම සඳහා එකඟත්වය පළ කර තිබුණා ඒ අනුව මූලික වන්දි ලබා ගැනීම වෙනුවෙන් අද දින සිට අංශ කිහිපයක් නෞකාවෙන් මෙරට පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා එම ගණනය කිරීමේ කටයුතු වලින් අනතුරුව නීතිපතිවරයා හරහා අදාළ මූලික වන්දි මුදල් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බවයි එම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ අතර නෞකාව විනාශ වීමෙන් අනතුරුව එයින් සිදු වූ බලපෑම හේතුවෙන් මොහොදු ජීවීන් සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට පත්ව වෙරළට ගොඩගසා තිබු අතර ඒ අතර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑ වඳ වුණා. ඒ අනුව දකුණු මොහොදු තීරයේ මියගිය කැස්බෑවුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් හමුවීම සම්බන්ධයෙන් සාගර මිතුරු සංසදය විසින් ඊයේ දින දකුණු මොහොදු තීරයේ නිරීක්ෂණයක නිරත වුණා. මේ ප්‍රදේශයේ මේ කොස්ගොඩ ප්‍රදේශයට පමණක් විශාල ප්‍රමාණයේ මධ්‍යම ප්‍රමාණයේ කැස්බෑවුන් 10කට වැඩි ප්‍රමාණයක් මිය ගිය සතුන් මේ වෙරළට පාවෙලා ඇවිල්ලා තියෙනවා. ලැබෙන ආරංචි මාර්ග අනුව ලංකාවේ මේ දකුණු වෙරළ තීරයේ වැඩිම මිය ගිය කැස්බෑවන් ප්‍රමාණයක් ගොඩ ගැසුවේ මේ කොස්ගොඩ වෙරළ තීරයට. අපි බලධාරීන්ගෙන් අහන්න කැමති මේ කැස්බෑවන් මේ තාලෙට මිය යන්නේ කැස්බෑවුන්ට ස්වභාවික මොනවා හරි ලෙඩක් ඇදිලාද? එහෙම නැත්නම් මේ නැවේ විෂ රසායන ද්‍රව්‍ය හේතු කොටගෙනද කියන ප්‍රශ්නේ අපි අහන්න කැමතියි. දැන් අපේ ප්‍රදේශවල මිනිස්සු මාළු කෑම අතෑරලා තියෙනවා. එතන මේ මාළු කෑම අතෑරලා තිබීම නිසා විශාල දීවර ප්‍රජාවක් අද අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මිනිස්සු තුල මතයක් තියෙනවා මේ මාළු මිය ගිහිලා තියෙන්නේ විෂ රසායන නිසා. ඒ නිසා මේ මාළු කෑවොත් විෂ රසායන ඇඟට ඇතුල් වෙනවායි කියන පදනමින් මිනිස්සු මාළු කෑම මුළුමනින්ම අතෑරලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.